පන්තිය පටන් ගන්න නැද්ද? ඔව් පටන් ගන්නවා බඩ කියලා උදේ. මුචි ගැටිවක් ආවා විනාඩියක් ඉන්න හොම. හරි උදේ හරි උජේ තාක්ෂණ ගැටුවක් විදුලිය විසන් වීමක් වුණා ඒකත් එක්ක මේ සර් කතා කරමු ඉඳපු මේ ලැප් එක ඔක්කොම ටික ඔෆ් වෙලා ගියා ඒකයි අතරම ගැටලු වුණේ නැත්තම් අපි ඊළඟට පන්තිය කරගෙන ආවා අපි කතා කරමු ඉන්නේ එක එක්කෙනා කැමති කවුද කියලා මට ගොඩාක් අය කතා කරලා කිව්වා තව චුට්ටක් අහලා බලමුද අපි බිනුක ඉන්නවද බිනුක बिनू कहाँ गिर दी नहीं? किन्ना सर। बिनू का क्या मतलब? बिनू का क्या मतलब इंटर दे? पायलट के ने क्वेन्ना सर। अरे, उधर ये नहीं। ये लगे थे। अब चातु कहाँ गिर दी? चातु का? चातु का? चातु कहाँ गिर दी नहीं? ड्राइवरी मिथुनी मिथुनी मनीष 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 කියන්නේ ડોક્ટર කෙනෙක් වෙන්න ටීචර් කෙනෙක් වෙන්න එහෙම කැමැත්තක් තියෙනවා නේද? එතකොට ඔය කියපු දේ තමයි පුතාලගේ පොතේ මුල ඇඳලා තියෙන්නේ. ඔය කවුරු වෙන්න උනත් ඒ කවුරු වෙන්න උනත් පුතාලට අනිවාර්යෙන්ම ගණිතයේ කියන විෂය හොඳට කරගෙන යන්නම වෙනවා. ගණිතයේ කියන විෂය හොඳට කරගෙන යන්න වෙනවා. මොකද ගණිතයේ කියන විෂයේ පුතාල ලකුණු ටිකක් වැඩිපුර ගන්න වෙනවා. අන්න ඒක හින්දා තමයි මේ අපි ගණිතය පන්තිය මේ වගේ බොහොම පිළිවෙලට निराउल वो करेंगे ना यानी ये किसान उन ना बुता रहा है कि वो इन्हें है बैगर गांडो नहीं है वो इन्हें है बैगर गांडो ये कहीं ना उन्हें उधर महान सिला वो मनावे बैठे थे के करेगान ना मोड़ ये उन्होंने आदर है हाय माम बुता रहा कि अदापी कथा करना पहाड़ में श्याश्री दाना में इन्हें उधर මේ තියෙන පුතාලගේ ඕන්න ඔය පුතාලට කතා කරන්න ඕනේ පෙළ පොත. තේරුණාද? එතකොට පාඩම් කීයක් තියෙනවද? මෙන්න බලන්නකෝ. පාඩම් කීයක් තියෙනවද? 37ක් තියෙනවා. බය වෙන්නේ නැහැ එහෙම කිව්වට ඈ පාඩම් 37ක් තිබුණාට බය වෙන්නේ නැහැ. හරිද? රයිට්. එතකොට ඔය පාඩම් 37න් අපිට හම්බෙන පළවෙනි පාඩම තමයි මොකද අපි කියන්නේ සංඛ්‍යා කියලා කියන්නේ. ඔන්න එතකොට අපිට හම්බ වෙන තවත් ලේසි පාඩමක් අමාරු නෑ මේ පාඩම. ලේසි පාඩමක් තමයි මොකද අපි කියන්නේ සංඛ්‍යා කියලා කියන්නේ. අන්න එතකොට අපි ගිය සතියේ නතර කරපු දැන් ඉඳලා ඔන්න දැන් සංඛ්‍යා කියන පාඩම බොහොම පිළිවෙලට निराවුල්ව කරගෙන යනවා. ඒක මාදරයි. හරි. එතකොට පාඩම් වලට සර් නිබන්ධන
දානකොට සර් කලින් කියනවා පුතාලගේ group එකේ මෙන්න මේ නිබන්ධනයේ දැම්මයි කියලා. ඊට පස්සේ තමයි පුතාලේක මුද්‍රණය කරගන්නේ. එතකම් මුද්‍රණය කරගන්නේ නැහැ. සර් group එකේ නිබන්ධනයේ දැම්මට පස්සේ අනිවාර්යයෙන් message එකක් දානවා මෙන්න මේ නිබන්ධනයේ මුද්‍රණය කරගන්න කියලා. එතකොට තමයි පුතාලා මුද්‍රණය කළා මේක ලස්සට හදාගන්න. තේරුණාද රයි? හරි. එතකොට මෙන්න මෙතන දැන් පුතාලා ඔන්න පුතාලගේ CR පොතේ මාතෘකාවක් ලියා ගන්නවා ලස්සනට. ලස්සනට ලියන්න ඕන උඩින්ම මාතෘකාව. මොකද්ද මාතෘකාව? ඔන්න මොකද්ද අපි සංඛ්‍යා කියලා ඉස්සෙල්ලාම ලස්සන මාතෘකාව ලියා ගන්න. මොකද්ද මාතෘකාව? සංඛ්‍යා. මොකද්ද මාතෘකාව? සංඛ්‍යා. ලස්සන අකුරෙන් ලියන්න ඕනේ සංඛ්‍යා. මොකද්ද මාතෘකාව? සංඛ්‍යා. පුතාලගේ එක කියලා තියනවා නේද? ඒ නිසා සංඛ්‍යා එක කියලා ලස්සන මාතෘකාවක් පුතාලා ලියා ගන්නවා සංඛ්‍යා 1. අමාරු නෑ ලේසි ඉන වැඩේ. සර් නිබන්ධන දුන්නාට පස්සේ තවත් ඔය වැඩේ ලේසි වෙනවා. එතකොට ඔන්න මාතෘකාවක් ලියාගත්ත උඩින්ම සංඛ්‍යා 1. මොකද අපි කියන්නේ සංඛ්‍යා 1 හරිය ලේසි මේ වැඩේ. අමාරු දෙයක් නෙමෙයි. ඊට පස්සේ පුතාලා මෙන්න මෙතෙන්ට අංක 1 කියලා දාලා ප්‍රශ්න තියනවා නම් පුතාලට ගැටලු තියනවා නම් කතා කරලා අහන්න පුළුවන්. සර් මයික් ඕෆ් කරලා නෑ. ගැටලු තියනවා නම් අමාරු දෙයක් තියනවා නම් කතා කරලා අහන්න පුළුවන්. තේරුණාද රයි? හරි. පුතාලගේ පළවෙනි එක කියනවා histan සම්පූර්ණ කරන්න සංඛ්‍යා කියවන්න කියලා කියනවා. histan සම්පූර්ණ කරන්න සංඛ්‍යා කියවන්න කියලා කියනවා. දැන් මොන්න අපි histan ටික සම්පූර්ණ කරගන්න ගමන්ම කියවන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. මේව නම් පුතාලට හරිය ලේසි දේවල්, අමාරු දේවල් නෙමෙයි. කියවන්නත් ඕනේ, ඒත් එක්කම සංඛ්‍යා ඇතුළත් ඒ තියෙන තීරු පුතාලගේ සම්පූර්ණ කරගන්නත් ඕනේ. මේව අමාරු දේවල් නෙවෙයි. හරිය ලේසි. ඊට පස්සේ පුතාලා මෙන්න මෙතෙන්ට ලොකුවට අංක 1 කියලා දාලා ඊට පස්සේ පහලින් දාගන්නවා අංක 1. පහලින් දාගන්නවා අංක 1. ලොකුවට අංක 1 දාලා පහලින් දාගන්නවා අංක 1. හරිය ලේසි මේවා. ඉලක්කම් ලියනකොට මගේ දරුවෝ හැම විටම එක කොටුවක ලියන්නේ එක ඉලක්කමයි. ඒක පුතාලා මුද්‍ර මතක තියාගන්න ඕනේ. එක කොටුවක ලියන්නේ එක ඉලක්කමයි. පැහැදිලිද? එක කොටුවක අපි ලියන්න ඕනේ එක ඉලක්කමක් විතරයි. ඔක්කොම එක ගොඩේ එහෙම ලියන්නේ නැහැ. අපි බලමු පුතාලගේ මේ වගේ බොහොම පිළිවෙලට ලස්සනට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද කියලා. එක කොටුවක එක ඉලක්කමක් ලියන එක පුතාලා මුදේවට මතක තියාගන්න ඕනේ. නැත්නම් පුතාලගේ මේ ලියන දේවල් ඔක්කොම කැට වෙලා දියවෙන්නේ. ඒ නිසා ඔකේ මුදේ ඔකේ සර් මේ අර සංඛ්‍යා එක කියන මාතෘකාව දාලා අර අංක එක කියලාද පරතා ගන්න කියන මුදේ උදා කියපු දේ මට ඇහුන්නේ නැහැ කියන මුදේ මාතෘකාව දාලා අර සංඛ්‍යා එක කියන මාතෘකාව දාලා මේ අංක පදාවෙත් මේ ඒ දෙක දෙව ඒ වගේ දෙයක් පාරලියන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. මේ තියෙන්නේ ලොකුවට අංක 1. ඒත් මේක අපි මොකද කරන්නේ? රවුම් කරා. ලොකුවට අංක 1 රවුම් කරන්න ඕනේ. අනිත් පුතාලගේ අංක 1 දාලා ඒක වරහණක් දාන්නේ. රවුම් කරන්නේ නැහැ. අපි ප්‍රශ්න අංක දාන්නේ එහෙමයි පුතේ. ලොකුවට අංක 1 දැම්මා. ඒක රවුම් කරා. ඊට පස්සේ අංක 1 දැම්මා. එහෙමයි ප්‍රශ්න අංක දාන්න ඕනේ. තේරුණාද රයි? දැන් පුතාලට මොකද්ද කියන්නේ? histan සම්පූර්ණ කරන්න සංඛ්‍යා කියවන්න කියලා කියනවා. පුතාල මේවයි කරන්නේ. දැන් නිබන්ධන දුන්නාට පස්සේ වැඩේ තවත් ලේසි වෙනවා. හරිද රයි? ඔව් කියලා. ඔක ලියා ගන්න ඕනද? කොහොමිනෝ මිස්සර් කියලා නිකන් එතකන් ලියන්නේ. එකේ අංක 1 මෙතෙන්ට වරහන් තුලට අංක 1 කියලා දැම්මා. තේරුණාද පුතාලට සතියක් දෙකක් පන්තිය කරනකොට සර්ගේ රටාව පුතාලට තේරෙයි. හරිද රයි? histan වොන්න ලියනවා පුතාලගේ 99. එතකොට මේක ලියන්නේ පොදු දෙකක. හරිද? මේ නමේ එක කොටුවක, මේ නමේ එක කොටුවක 99. ඊට පස්සේ පුතා දැන් CR පොතේ පුතාලගේ තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැනේ. කොටු දෙකක් අතෑරලා, කොටු දෙකක් අතෑරලා ඊළඟට ලියන්නේ කීයද? 100. ඒත් ලියන්නේ එක කොටුවක එක ඉලක්කම ගානේ. ඔන්නෝම බොහොම ලස්සනට පිළිවෙලට වැඩේ තියෙන්න ඕනේ. ආවට ගියාට තනින් තනින් අරහින් මෙහෙන් එහෙම කරන්නේ නැහැ. 99යි මෙතන පුතාලගේ හිස් කොටු දෙකක් තියලා 100. අන්න පුතාලගෙන් අහනවා 100 ළඟට කීය දෙන්නේ. පුතාලා දන්නවනේ 100 ළඟට කීය දෙන්නේ කියලා. එහෙනම් අපි 100 ළඟට ලියා ගන්නවා කීයද? කීයද ලියන්නේ කියන්න බලන්න. 101.
එකසියක ලියන්නේ එක එක කොටුවක බිංදු එක කොටුවක එක එක කොටුවක 101 හරිද රයිට් ඊළඟට පුතාලගේ කීය දෙන්න ඕනේ 102 මෙතන පුතාලා පොඩු දෙකක් අතෑරලා යනවා දැන් ලස්සනට CR පොතේ ලියවෙනව නේද ඈ කුංචි පොතක් නම් සමහර විට ඉඩම අදි වෙනව නේද ඒක නිසා තමයි CR පොතක් අරගෙන ඔන්න ඔහොම පුතාලට වැඩ ටික කරන්න කියලා කිව්වේ එහෙනම් 99 100 101 102 හරිද නැහැ ඊළඟට පුතාලාගේ කීය දෙන්න ඕනේ කීය දෙන්න ඕනේ 103කට කීය දෙන්න ඕනේ 104 පුතලගේ CR පොතේ තව ඉඩ තියෙනවා නේද ඉස්සරහට ලියන්න පුතලගේ CR පොතේ ඉඩ තියෙනවා දැන් සර් යන පුතේ ඉඩ මදි සර් ආ ඔහොමින්ද ඔව් තව සංඛ්‍යාවක් විතර පුතලගේ ලියන්න පුළුවන් නේද බෑ සර් මේ පාර රූලෙන් ලියන්න ආ ඔහොමින්ද ඔහොමද සර් කියනකන් ඉන්න පුතේ 104 ට පස්සේ පුතාලා මෙතෙන් රූලක් ඇරලා ලස්සන ලියන්න ඕනේ රූලක් ඇරලා අන්න ලියනවා කීයද 105 කීයද ලියන්නේ 105 ඔයවට මතක තියාගන්න ඕනේ ඊට අපි ලියන්නේ 105 ඊළඟට ආයේ කොටු දෙකක් අතෑරලා 106 ඔන්න සංඛ්‍යා කියන විදිය 106 හොඳට පැහැදිලිව ලස්සන ලියන්න ඕනේ සර් කලබල එහෙම කරගෙන යන්නේ 106 ඊළඟට ආයේ කොටු දෙකක් අතෑරලා 107 ඊළඟට පුතාලාගේ ලියනවා 108 ඔන්න පළවෙනි කොටුවට අදාළ සංඛ්‍යා ටික ඔක්කොම හරි බලන්න තව වතාවක් 99 100 101 102 103 104 ඊළඟට 105 106 107 ඊට පස්සේ පුතාලගේ මෙතනින් කොටු දෙකක් අදාරිනවා 236
හතර දැන් පුළුවන් ඉස්සරහට ඕන තරම් සංඛ්‍යා ලියාගෙන යන්න 234 ළඟට 235 අහා ලස්සන ලියන්න ඕනේ 235 ඊළඟට 235 ළඟට 236 236 ඊළඟට 236 ළඟට 237 ළඟට 238 හරිද ඊළඟට 238 ළඟට ඉන්න මදි වෙනවනේ පහළට එනවා 239 239 ළඟට 240 හරිය ලේසි 240න් පස්සේ පුතලගේ කොටු දෙකයිනේ තියෙන්නේ එහෙනම් 241 අනික මොකද්ද 242 ඔන්න බලන්න ලස්සන ලියලා තියෙන විදිහේ හොඳට පුතලා බලන්න 234ට කලින් තියෙන එක කොටුවක් ඉඳා 233 කියලා ලිව්වා 233 234 235 236 237 238 239 240 240 ළඟට ආවට පස්සේ තව කොටු දෙකයිනේ තියෙන්නේ එහෙනම් 241 242 ඔන්න අපි ඒ කොටසත් හරි ලේසි නේද වැඩි කාටවත් අමාරු නෑනේ ලස්සනට පැහැදිලිව හොඳට කරගෙන යන්න පුළුවන් ඒක නිසා පුතාලා මේ වගේ ගණිත පාඩම් හරි ලේසි අමාරු නෑ ඒ ඔන්ලයින් පන්ති කියලා ගැටලුවකුත් නෑ හොඳට ලස්සනට පුතාලාගේ කරගෙන යන්න පුළුවන් ඔන්න දැන් ලියාගන්න විදිහ ගැටලුවක් නෑ නේද සරට හදිස්සි නෑ පුතාලා හැම විටම ලියන්නේ එක කොටුවේක ඉලක්කමයි ලියන්නේ එක කොටුවක එක ඉලක්කමයි ඒක පුතාලා හොඳට මතකයේ තියාගන්න ඒක අනිවාර්යයි එක කොටුවේ ලියන්නේ එක ඉලක්කමක් විතරයි ඉලක්කම් දෙක තුන එකට ලං කරලා එහෙම කැට වෙන්න ලියන්නේ නෑ ඔන්න දැන් පුතාලාගේ පළවෙනි එක හරි දෙවෙනි එක හරි තේරුණාද හොඳට පැහැදිලිව ලස්සනට හිරවුල ලියන්න ඕන තේරුණාද රයිට් සර් කුංචි වෙලාවක් දෙන්න පුතලට ලියා ගන්න හොඳේ ආයිත් හදා ගන්න ලස්සනට සර් යන්නද මේ මට දෙවෙනි එකට 240ට යනකව විතරයි රූල තියෙන්නේ ආ ඔ පුතාගේ ඉඩ මදි නම් පහළට එන්න පුතේ ඉඩ මදි නම් ඊළඟ රූලට යන්න කමක් නැහැ ඉඩ මදි නම් ඊළඟ රූලට යන්න හොඳේ හැබැයි රූලට යනකොට මෙතන රූලක් අතෑරලා එක ගොඩේ නැති වෙන්න ලස්සනට ලියාගෙන යන්න ඕනේ එම්නාද හදා ගන්න පුතා ලස්සනට ඉඩ මදි වෙනකොට ඊළඟ රූලට එන්න හොඳේ මෙහෙ පුංචි වෙනම ලියන්නේ නැහැ හරිද අපි ගණිතේ පන්ති වල ටික ලස්සනට කරන්න ඕනේ ඒකයි හරිද රයිට් එතකොට පළවෙනි එක හරි දෙවෙනි එක හරි දැන් පුතාලට ගෙදර ඉඳලා ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් හරිද රයිට් හදා ගන්න ලස්සනට 1 2 කියන්න මොකද කියන්න 1 එකයි දෙකයි මේ කරලා ඉවර වෙලා 3 4 5 කරන්න ඕනිද නෑ 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 ඔමිට පුතේ සර් කියලා දෙනකන් ඉන්න සර් කියලා දෙනකන් ඉන්න තනියම කරන්නේ නෑ තනියම කරන්න ඒවා දෙන්නා සර් එතකම් පුතාල තනියම කරන්නේ නෑ තේරුණාද තාම තනියම කරන්න බෑ තාම ඔයාලා බුංචිනේ සර් කියලා දෙනකන් චුට්ටක් ඉන්න ඕනේ නෑ හරි ඔන්න දෙක හරි නේද ආයි ඔන්න සර් ඊළඟ එකට යනවා හරිද ආ දැන් පුතාලගේ පහලින් 3 දාන්න පුතාලට පුළුවන් පුතාලගේ 1 2 3 කියලා දාන්න පුළුවන්. හැබැයි සර්ගේ බෝඩ් එකේ චුට්ටක් පහළට තියෙන්නේ. ඒක නිසා මම මේ ටික මගනව ඕනේ නෑ රයිට්. මුද්‍ර බලා ගන්න පුතාලා. ඔන්න මම මෙපුවා. මුද්‍ර බලා ගන්න. මුද්‍ර බලා ගන්න පුතාලා. ඊළඟට මම දාන්නේ මෙතෙන්ට කීයද? 3. කීය දාන්නේ 3. ඒ කියන්නේ 3 වෙනි ගානට යන්නයි යන්නේ. ආ. දැන් පුතාලා හොඳට බලා ගන්න ඕනේ මෙන්න. මෙන්න මෙතන දීලා තියෙනවා 372 කියලා. හැබැයි යාළුවනේ මෙතන තව තියෙනවා ස්ටැන් කීයක්ද? 2ක්. ස්ටැන් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. මෙතන තියෙනවා 372. මෙතන ස්ටැන් කීයක්ද? 2ක් තියෙනවා. මට කියන්න එහෙනම් මෙතන 372 නම් මෙතෙන්ට එන්නේ කීයද? කීයද? 372. ආන්න හරි මෙතෙන්ට. ආන්න හරි මෙතෙන්ට එනවා 372. එක ලේසි නේද වැඩේ එහෙනම් මම මේකත් කියන්න ඕනේ කීයද කියලා 370 ආන්න හරි මෙතෙන්ට එනවා ආ දැන් හරි නේද දැන් ලේසි වැඩේ මේ ඔව් 370 371
संख्या පන්න හරි ඔපේ රටාවක් විදිහට තමයි යන්නේ නේද මේ රටාවක් විදිහට යන්නේ හැබැයි අපි නම් ගන්න ඉලක්කම හොඳට බලන්න ඕනේ කීයද කියලා නැත්නම් අපිට ඉස්සරහට යන මොකද වෙන්නේ වරදින්න පුළුවන් ඒක නිසා පටන් ගන්න ඉලක්කම කීයද කියලා හොඳට හිතලා ලියන්න ඕනේ ඒක නිසා එක වතාවේ කලබල වෙලා ලියන්නේ නැහැ පටන් ගන්න ඉලක්කම දිහා හොඳට බලලා ඊට පස්සේ තමයි අපි හදාගෙන යන්නේ එහෙනම් 370ක් අවතාව බලන්න 371 372 373 374 375 376 377 378 379 කියලා ඔන්න ලස්සනට පුතාලගේ සංඛ්‍යා රටාවක් තියෙන නේද සංඛ්‍යා ටික ලස්සන ලියන්න පුළුවන් දැන් සර් හිතනවා පුතාලට 4යි 5යි ගණන් දෙකක් කරන්න පුළුවන් වෙයි කියලා පුළුවන්නේ හැබැයි ඒ වුණාට සර් කියලා දෙනකන් චුට්ටක් ඕනේ ඔකට කලබලලා ලියන්නේ නැහැ සර් කියලා දෙනකන් චුට්ටක් එන්න එම්මාද ආරයි 4 ලියන්නේ නැහැ සර් කියලා දෙනකන් ඉන්නවා ආරයි 3 හදාගන්න පුතාල ලස්සනට 4 වෙනි දිනේ ओके अंते साले वनी के लिए ला रूल की आकरी नो ना तो वनी के लिए एक रूल आ कर याने गए थे बुते पाले वनी के लिए ला एक रूल आ कर याने गए थे पाले वनी के लिए ला एक रूल आ यारी ने बुढ़ा आकरी ने पाले वनी के लिए ला रूल आ कर ला तो माइलांगे कर याने देव ना दे रूल आ कर को हम ऐसे सर निबंधर तो උඹේ පැහැදිලිව निराවුල්ව ලස්සනට හදන්න ඕන සර් කලබලලා යන්නේ එහෙම යන්නේ කලබලලා යන්නේ එහෙම ගියා කියලා වැඩක් නැහැ පුතාලගේ ඒ නිසා අපි හරියටම සංඛ්‍යා අඳුරගෙන එහෙම යන්න ඕනේ හැම එකේම ලියාගෙනකම් ඉන්නවා තේරුණාද මතර 100 100යි ඔකේ අරුතේ මේක නම් දෙකක් කැලියනේ කමන්නේ රූල් දෙකක් කියලා මුදා කමන්නේ හැම දෙයක් කියන්නේ. හැබැයි ඩිගර්ටම රූල් දෙකක් ගන්න යරි නැත්නම් කැත වෙනවනේ. ඒ නිසා රූල් දෙකක් කරේ නම් කමක් නැහැ මුති. හතර. දැන් මොන හතරට යමුද? 8. ආ මෙන්න හතරට යනවා. හොඳ බලා ගන්න ඈරයි. හරි. පුතාලගේ හතර වෙනි ගානේ තියෙන්නේ 499 කියන්නේ 499 එහෙනම් පුතාලා දන්නවා 499 ඊට පස්සේ ඊළඟ ඉලක්කම එන්නේ කීයද 500 අන්නාරි පුතාලා දන්නව නේද අමාරු දෙයක් නෙවෙයිනේ 499 ළඟට කීයද එන්නේ 500 500 ළඟට එන්නේ කීයද 501 කීයද එන්නේ 501 හරි නේද පුතේ 501 ඊළඟට එන්නේ කීයද 502
දෙන්නේ 503. ඊළඟට එනවා මෙතන කීයද? 504. කලබල වෙන්නේ නැහැ පාඩුවේ ලියාගෙන යන්නේ 504. ඊළඟට එනවා මෙතෙන්ට 505. කිය දෙන්නේ 505. ඊළඟට මෙතෙන්ට එනවා 5 8 5 2 5 3 5 4 5 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
පුළුවන් වෙනවා සර් පුංචි වෙලාවක් දෙනවා විනාඩියක් විතර ගොඩාක් වෙලා දෙන්නේ නැහැ තව අපිට ගොඩාක් වැඩ දෙනවා කරගෙන යන්න ඒ නිසා පුතලා ලස්සනට ලියනවා මේ දෙය අදාළ ලස්සන දැන් මේ මේක ලියන්න පටන් ගන්න ඕගොල්ලෝ දෙවෙනි එක හැලෝ ලියන්න ඕන ලස්සන ඈ सर इन कलबल मकल ऐसी उधर पहले लास्ट ना दागन दो ने सर यागत मामा हर नेत कुते हाँ रे तब यालो लीनो सर बेनो इंसान से चुटक गलाई ना रे खालबले मकान ने बोटे कर ये मकान ने हमें क्या नाम लियागन का की नाम दे लास्ट ना दागन दो ने सर पंसी की ने कर पंसी आया दारी कुतन कुते अरे पंसी කියන්නේ කදාරි 500යද නේ අපි කියනකොට කියන්නේ 500යි කියලා කියන්නේ 500 කියලාත් අපි කියනවා නමුත් ලියනකොට ලියන්න වෙන්නේ පුතාට 500ය අපි ලියනකොට බලමු ඒවා දැන් ඉස්සරහට හම් වෙනවනේ ඒක නිසා අපි බලමු ඒවා හොඳේ ඔන්න දැන් සර් යනවා පුතාලගේ දැන් කට්ටියම ලියලා ඉවර ඇතිනේ right දැන් පස්වෙනික පුතලා පහලින් ලියන්න ඕනේ ඉඩ මදිනේ උදාහරණ ඉද තියෙනවා සර් ඉද නැහැ ඒ නිසා සර් ඔන්න මේක මකනවා හොඳට බලා ගන්න මෙන්න මේක මකනවා දැන් හැම එකරම ලියලා ඇති හොඳට බලා ගන්න ඔන්න දානවා දැන් කීයද අංක 5 කියලා කීයද දාන්නේ අංක 5 ඔන්න අංක 5 කියලා දැම්ම අංක 5 හරි දේර දැන් ඔන්න පුතාලගේ මෙන්න මෙතන තියෙනවා හොඳට බලා ගන්න 601 හැබැයි 600කට කලින් කොටුවක් දීලා තියෙනවා. එහෙනම් කීයද හම්බ වෙන්නේ? 600. කීයද? ආන්හරි. 601ට එකක් අඩු සංඛ්‍යාවක් අපි කියන්නේ කීයද? 600. එහෙනම් අපි කියන්නේ 600. 601 ඊළඟ කීයද අපි කියන්නේ 602ක. ඊළඟට කීයද එන්නේ? 603. ඊළඟට කීය දෙන්නේ 604 ඊළඟට කීය දෙන්නේ 605 ඊළඟට කීය දෙන්නේ 606 හොඳට බලා ගන්න ඊළඟ එක 604 ඔව් පුතේ 607 පස්සේ තියෙන්නේ 602යි තව කොටසක් තියෙන්නේ 2යි එහෙනම් තව අපි ලියන්නේ මේ පැති ගන්න කීයද 2යි එහෙනම් ඔයාලා හොඳට බලා ගන්නවා
हाथ में पेन
නෑ නෑ මේ ඉලක්කම් තුනක් විතර කියන්නේ සර් සිස්ටම් තුනනේ පැදක තුනයි හතරක් තියෙන පහක් තියෙනවා නේද ඔමිනි මෙතන ගන්න පහල එනවා කියන චුටක් ඔමිනි නෑ තුනයි හතරයි පහයි ඊට පස්සේ මෙතනගේ ලියන දිනම ඉලක්කමක් කරලා බලන්න 800 කලබල වෙන්නේ නැහැ 851 මෙතන තියෙන්නේ 851 ඊළඟ පුතලගේ මෙතන තියෙනවා 850 කිය තියෙන්නේ 850 දැන් හොඳට බලගන්න ඔව් මෙතන තියෙනවා 850 මෙතන තියෙනවා 851 ඉලක්කම 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 මොකද කරන්නේ වැඩි කර කර යන්නයි ඉස්සරහට තියෙන්නේ හරිද 850 851 ඊළඟට කී දෙන්න ඕනි
चुटपल उत्तर मित्र नमस्य हट आट तीन नमस्य हट नवय नवस्य हट नवय मेतोने नमस्य हेत्तेव यदेन्नोने नमस्य हेत्तेव नमस्य हेत्त एक अमारुने नमस्य हेत्त एक मेतेन्नेनवा नमस्य हेत्त एक ओपुते मेतन नमस्य हेत्त तुना दीला तियेनवा एहना पुताला मेतेन्न लिया गन्नवा नमस्य हेत्त तवतव बलन्न मेन्न सर कियला देना तवतव बलन्न मिन्न नमस्य हेट आट नमस्य हेट नवय नमस्य हेट एव नमस्य हेट एक नमस्य हेट देक नमस्य हेट तुने नमस्य हेट आट दिलकान नेद गटलुवक ने नेद तव तव बलंड नमस्य हेट आट नमस्य हेट नवय नमस्य हेट एव नमस्य हेट एक नमस्य हेट देक सिग्नल प्रश्न सगिर मुद्र पेन මුද්‍ර කල්පනාවෙන් ලියන්න ඕනේ මුද්‍ර කල්පනාවෙන් ලියන්න ඕනේ එතකොට තමා මුද්‍ර ලකුණු වෙන්නේ ඈ කලබලේ සර් කරන්නේ ඈ ඔකේ පතර තුන නම් තුනට කියනවා හතරට නම් දෙන්න හරි නේද? ඔන්න වකන බෝඩ් එක ඈ. රයිට්. දැන් මොන අපි දා ගන්නවා ඊළඟට නවය කියලා. කිය දෙන්නේ නවය. වෙන නවය. මොකද බලා ගන්න පුතාලා. හොඳේ රයි. නවය තියෙන්නේ මෙහෙමයි. කුටි කලබල වෙන්නේ නැහැ. කුටිම්ම ඉස්සරහ තියෙනවා.
अंतिम सर अंतिम गान मुकद्द ओ मेतन तीन ने पुते बलन तावा ताव मुड़ी तो आएगी अन्ना नवस्यासु हातर नवस्यासु तूना नवस्यासु देख नवस्यासु एक नवस्यासु नवस्य है तना भय नवस्य है तना आट एक अन्य का अड़ू कल तमा भी दार में नवस्य है तना आट तेरु ना ते पहले दे तावा ताव बलन तावा ताव क्या नमी नवस्यासु हातर नवस्यासु तूना नवस्यासु देख नवस्यासु एक नवस्यासु नवस्य है तना भय नवस्य है तना आट निबंधन दुर्नाल वासे ओ कोम बुदारा हरी रेसिंग हदा आगे ना प्रयत्रो ओ कोमल ये ली नॉन ने हदा आप ऐसे नहीं दे राय हाय इलाके के बालों में अभी मिल इलाके का उन्नत बुदारा आप ही हदी बेटी है तो ना भय हर दे उन्नत दाहा भी नहीं करिया ना मैं ना दाहा है मुद्रा बालों में दाहा है उड़ीमें नमस्यानु हतरट एक
නමසිය අනු තුන කිය දෙන්නේ නමසිය අනු තුන මුදල ගන්න ඕනේ එකක් අඩු වෙනකොට තියෙන්නේ කියද නමසිය අනු තුන පැහැදිලිද මෙතන නමසිය අනු පහ තියෙනකොට දැනගන්නවා එකක් අඩු කරන මෙතන තියෙන්නේ එහෙනම් තවත් එකක් අඩු කළා අපි මේක එක දා ගන්නවා දැන් එන්නේ ඉලක්කම් වැඩි කර 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 අපි ඉස්සරහට යන්න ඕනේ තේරුණාද මෙන්න එකක් වැඩි කර කර යනවා මුදල බලන්න නමසිය අනු පහට පස්සේ අපිට හම්බ වෙනවා නය නමසියානු හය නමසියානු හත නමසියානු අට නවසියානු නවය ඔන්න බලන්න ඉලක්කන් එක එක මොකදලා තියෙන්නේ වැඩි වෙවි අපි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ඒක නිසා අමාරු නෑ පුතාලට හරි ලේසියෙන් හදාගන්න පුළුවන් තේරුණාද ඔන්න බලන්න ගණිතය හරි සරල දෙයක් හදාගන්නවා ලස්සන ලස්සන හදාගන්න දහය මෙහෙම තියෙන්නේ නේද? පුතලගේ තියෙන්නේ උඩින්ම ඉස්සරහ. ඊළඟට 994 තියෙනවා. ඊළඟට 995 තියෙනවා. ඔකේ හම්බෙන්නේ. කියන්නේ. ඔය ඉස්තම් වරන්තුගේ ඉස්තම් තියෙනවා 1යි 2යි 3යි 4යි. ආයෙ ලියන්න ඕනේ අර ඊපකට එක යාළුවෙකුට බැරුණා කියලා කිව්ව ඉඳන් මේ කියල දෙන්නේ. නමසියානු හතරට වඩා එකක් අඩු ඉලක්කම නමසියානු තුන කිය දෙන්නේ නමසියානු තුන පුතා එක එක වැඩි කර කර යන්නේ නමසියානු තුන නමසියානු හතර නමසියානු පහ මෙතෙන් එනවා නමසියානු හය නමසියානු හත නමසියානු අට ඊළඟට එනවා නමසියානු නවය ඔන්න හදාගන්න කතාව පැහැදිලි නේද දැන් ඒ යාළුවාට හදාගන්න පුළුවන් නේද ඔන්න වගේ පුතේ අපිට අමාරු නෑ ගණිතය හරියට ලස්සනට නිවැරදිව බොහොම පිළිවෙලට කරගෙන යන්න ඕනේ. හැදෙලිද? රයිට්. ඒ අපි හැදුවේ කීවෙනි ගානද? 10 වෙනි ගාන. ඒ මොන ගණන් 10ක් අපි හැදුවා. තේරුණාද? ඉතින් මේ පුංචි කාලයක් තුළ ඉසයි අපි හොඳට මහන්සියලා උමනාවේ වැඩ ටික කළොත් අපිට ලකුණු ගන්න හරිය ලේසි. තේරුණාද? දැන් මේ ටික හැම එකිනානම තේරුණාන ගැටලුවක් නෑනේ. අන්න හරියා. ඊළඟට මේක හැමද පුතේ? ඒ ආලුව හරියද? හමෙද ආරයි හරි ඊට පස්සේ අපි යනවා පුතාලගේ ඕකේ නේද මම දැන් ජීලා ගන්න හමෙද ආරයි හරි මෙන්න අපි මේක මකනවා මෙන්න අපි යනවා අංක දෙකට හොඳ බලා ගන්න අංක දෙක මෙහෙම තියෙන්නේ අන්න දැන් පුතාලා ලොකුවට අංක දෙක දාලා රවුම් කරගන්න ලොකුවට අංක දෙක දාලා රවුම් කරගන්න තේරුණාද අන්න හරි ලොකුවට අංක දෙක දාලා රවුම් කරගන්න වගු වදින්නේ නැහැ අදින්න ඕන දැන් වල සර් කියන්නම් වගු වදින්නේ නැහැ ඉස්සෙල්ලම තියෙන්නේ ඉලක්කම කීයද 99 පුංචි රත් දාලා අපි එක මොකද කරන්නේ වචනේ ලියා ගන්න ඕනේ උටලට 99 වචනේ ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ නේ එහෙනම් මෙතන ලියා ගන්නවා ලස්සනට 99 මොකද අපි ලියා ගන්නේ
අනුනවය ලස්සනට අකුරෙන් ලියන්න ඕනේ මොකද්ද අනුනවය හරිද ඊළඟට ඔයාලගේ මෙතන තියෙනවා ඉරක් දාලා ඔව් ඔය වගේ ගහ ගන්න ඕනේද මොකද උනේ නෑ වගුව අදින්නේ නෑ වගුව අදින්නේ නෑ වගුව අදින්න ඕන දැන් වල සර් කියන්න සර් ලියන විදිහට ලියන්න 99 පුංචි රස් දාලා ලිව්වා 99 කියලා එච්චරයි හරිද වගුව අදින්න ඕන දැන් වල සර් කියන්න ඊට පස්සේ පුතලගේ තියෙන්නේ 200ට අම්මා හොඳට බලා ගන්න 200 කියලා තියෙනවා එතකොට පුතාලා 200 නම් 200 මෙතන ලියනවා ඔන්න 200 මෙතන ලිව්වා හරි ලේසි නේද වැඩේ ගැටලුවක් නෑ නේද අන්න එහෙනම් 200 රූලක් අරිනවා ඔක්කොම එක රූට ගන්න නෑ රූලක් අරලා එහෙනම් 200 කොහොමද 200 කිය කොච්චර හරි ලේසි නේද මේ පැති ඉලක්කම තියෙනවා මේ පැත්තේ පුතාලා වචනෙන් ලියනවා මේ පැති ඉලක්කම තියෙනවා මේ පැත්තේ වචනෙන් ලියන ඔච්චරයි ඉතින් අපි ඕට වඩා ලොකු සංඛ්‍යා වචනෙන් ලියන්න ඕනේ අපි ටික ටික මේ වගේ ලියාගෙන යන්න තේරුණාද රයිට් හා ඊළඟට මෙන්න මේ ඉලක්කමක් තියෙනවා ආ මේක කියමු බලන්න කොහොමද ඉලක්කම කියන්නේ අන්න හරි නේද පුතේ ලේසි නේද කියන්නේ මොකද අපි කියන්නේ 307 අන්න මෙතන ලියනවා 300 307 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 307 මොකද අපි කියන්නේ 307 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 307 හලේසිනේ සර් ලියනවා 307 අන්න 307 හරිද මේ පැත්තේ ඉලක්කමේ මේ පැත්තේ කොහමද වචනේ 307 හරිද කියන්නේ කොහොමද අපි කියන්නේ 444 අන්න හරිය හොඳයි නේද පුතේ කොහොමද අපි කියන්නේ 444 අන්න මෙතන ලියුවා 440 444 කොහොමද අපි කියන්නේ 444 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ කැත වෙන්නේම ලියන්නේ 4යි 4යි 4 දින අපි ලියන්නේ 444 කොහොමද අපි ලියන්නේ 444 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 444 විවන්දර දුන්නාට පස්සේ වැඩේ ලේසි වෙනවා ඈ 444 පැහැදිලි නේද ඊළඟට මෙතන තියෙනවා පුතාලාගේ 530 කියලා කොහමද තියෙන්නේ 530 ඒක අපි ලියන්නේ මෙතන මෙන්න ලිව්වා 530 5 3 0 530 ගැටුවක් නැහැ නේද 5 3 0 අපි කොහමද කියන්නේ 530 කොහොමද අපි කියන්නේ 530 ගැටුවක් නැහැ නේද කොහොමද අපි කියන්නේ 5 තුනයි බිඳුවයි පුංචි රත් දාලා 530 හරි ලේසි නේද පුතේ ගැටුවක් නෑ නේද 530 ඊළඟට මේක 900 කොහොමද තියෙන්නේ 909 ඒක කොහොමද අපි ලියන්නේ මෙන්න බලන්න හරි ලේසි මේ 9යි බිඳුවයි 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 9යි අන්න හරි කොහොමද අපි කියන්නේ 909 කොහොමද අපි කියන්නේ 909 කොහොමද 9යි බිඳුවයි 9 කොහොමද අපි කියන්නේ 909 9යි බිඳුවයි 9 කොහොමද අපි කියන්නේ 909 එතකොට පුතේ මේ අපි කතා කරන සංඛ්‍යා දැනට ඔක්කොම 1000ට අඩු සංඛ්‍යා දැනට ඔක්කොම 1000ට අඩු සංඛ්‍යා ඒක නිසා පුතාලාට හරි ලේසි ඕන ගානක මේ වගේ ඉලක්කමෙන් දුන්නොත් වචනෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ වචනෙන් දුන්නොත් අනිත් පැත්තට ඉලක්කමෙන් ලියන්න පුළුවන්කම තියෙන්න ඕන ඔන්න ඔය වගේ අපිට සංඛ්‍යා ලියා ගන්න පුළුවන් නම් ඔන්න අපිට ගොඩාක් ලේසි වෙනවා ඉස්සරහට යනකොට තේරුණාද රයි හරි අද අපි පුංචි වැඩක් කළේ පුතේ මහලු වැඩක් නෙවෙයි පුංචි වැඩක් කළේ
තේරුණාද මොනවද අපි අද කළේ සංඛ්‍යාවකට එක එක එකතු වෙනකොට අපි කොහොමද ලියන්නේ කියලා බැලුවා සංඛ්‍යාවකට එක එක අඩු වෙනකොට කොහොමද අපි ලියන්නේ කියලා බැලුවා ඔන්න අපි හදාගත්තේ විදිය තවදයක් තියෙනවා පුතාලා හොඳට බලන්න ඕනේ ඉලක්කමෙන් දුන්න සංඛ්‍යාව වචනෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ වචනෙන් දුන්න සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ තව මීට වඩා ලොකු සංඛ්‍යාවක් අපි ලියනවා ඉස්සරහදී ඒ ඔක්කොම අපි බලමු කොහොමද ඉස්සරහදී ලියන්නේ කියලා තේරුණාද රයි සර් නිබන්ධන හරි ගස්සලා ගන්න උදාරවට දෙන්න නිබන්ධන ගත්තට පස්සේ හරිය ලේසි ලියලා ඉන්න මුකුත් දෙයක් නැහැ උත්තර විතරයි ලියන්න තියෙන්නේ එතකොට පුතාලට මේ වැඩේ හොඳට පහසු වෙන ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙනවා තේරුණාද රයි දැන් පුතාලට කාට හරි ගැටලුවක් අමාරුතරක් තියෙනවා නම් අහන්න පුළුවන් අහන්න බලන්න ලියලා ඉවරයි සර් ආ හොඳයි महानी නන්දු වෙන් කරගෙන යන්න එන කාටවත් ගැටුනේ නෑ නේද පුතේ කාට හරි තව ගැටුු දිනවද කාට හරි තව ගැටුුවක් තියෙනවද නේද එහෙනම් අපි අද පන්තියට ගිහනවා යන පුතේ හත් වෙනි ගාන දෙන්නකෝ මේක මෙහෙමයි. ඔව් මෙතන නේද පුතාලි? මෙතන නේද? ඔව් මේක අපි 200 කියලා කියනවා. නැත්තම් සියන්න විතරක් දැම්මත් කමන්නේ නැහැ. 200 ඔමත් කියනවා. හොඳ රයි. සමහර විට මෙතන සියන්නේ නැතනොත් තියෙනවා. ඒක නිසා චුලක් වෙන මාස්ටර් බෝඩ් එක ගන්නම්. පොඩක් වෙන බෝඩ් එක ගන්නම්. ඔව් චුලක් වෙන මුදේ. මෙන්න මෙතන පුතා හෙව්වේ නේද? මෙතන සමහර රැන් වල සියන්නත් වෙනවා. නැත්තම් සියන්නත් ඔම සමහර 200 කියලා කියලා සමහර වෙන්නේ. ඒක නිසා එතන සියන්න තිබ්බා සියන්න තිබ්බා ජල්ලුවක් නැහැ පුතේ එනවාද රයි හරි තව ඒ වගේ එකතු දිනවද ආ හරි එහෙනම් ලබන සතිය අඟහරුවාදාත් හරියටම ගණිතේ පන්තිය අයහමාරට පටන් ගන්න කියලාද සර් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න පුළුවන්ද කියන්න සර් උගන්වනවා හොඳයි සර් පොඩ්ඩක් වේගෙනම් වැඩි विभाग मदिवेन प्रश्न किसान गणित
මේ දැන් ඉස්සරහදි නිබන්ධන දුන්නාට පස්සේ දරුවන්ට ඔය ගාහණයක් විතර මම මේකේ දැන් මේ හයිලි ගාන ගන්නකො. ඒතර මේ සංඛ්‍යා දෙක ඇතරම මම නිබන්ධනේ ටික කරලා දෙනවානේ. ඒ නිසා අපිට කාලය දෙන්නේ ඉතුරු වෙනවා. දරුවන්ට තියෙන ඉස්සරහදි ගුරු වගේ යන්න විතරනේ. ඒ නිසා අන්නේ වාසි දරුවන්ට එනවා නිබන්ධන දෙනකොට. මම දැන් අද මේ නිබන්ධනයක් දෙන්නේ නැතුව කතා කරලා දරුවන්ට චුට්ටක් මේ වැඩේ ගුරු වෙන්න දෙපැයි. ඒ නිසා තමයි මේ වගේ කතා කරේ. ඒ වගේ චුට්ටක් වේගෙම අඩු කරලා ඉඳලා කතා කරන්න. මම හැබැයි දරුවන්ට වෙලාව දුන්නා ලියා ගන්න. සමහර වෙලට සිග්නල් අරගෙන මොනවා හරි ප්‍රශ්නද? එහෙම ප්‍රශ්නයක් කියලා ලියා ගන්න බැරුණා ඒ වගේ යනවාද? එහෙම මොනවා හරි ප්‍රශ්නයක් ආවද සිග්නල් නැතුව ලයින් එකක් කට්ලයි වගේ මොනවා හරි අඩුවක් ආවද? නැස මම හිතන්නේ මේ එක දරුවෙකු වෙන්නේ නැතුව ගැටුව වෙන්නේ නැත්තේ මේ ඒ වගේ ගැටලු සාගත චුට්ටක් දෙනවා මම මතක් කරා. එතකොට මේ මට අනිදස් චුට්ටක් දෙන්නේ මේ යාළු වෙන යන්න මම හිතන්නේ ඔකේ නේ යන්න ඔකේ නේ ස්පෝකන් පන්තියක් තියෙනවා 6 ඉඳන් 7 වෙනකන් මේ රෙකෝඩින් එක දාන්න පුළුවන් දසට රෙකෝඩින් එක වෙබ්සයිට් එක දාන්න පුතේ රෙකෝඩින් එක වෙබ්සයිට් එක දාන්නේ වෙබ්සයිට් එක දාන්නේ මොදේ හරි එහෙනම් මේ අපි අදර පන්ති වැඩි ඉවර කරමු ඊළඟ ස්ටුඩක් වේගය අඩුවෙන් යන්න මොදේ හරි නිබන්ධනය දානකොට ගෲප් එකේම මැසේජ් එකක් දාන්න පුතේ නිබන්ධනේ දැම්මට පස්සේ මුද්‍රණය කරලා හදා ගන්න ඕනේ කොට ඔව් එතකොට වැඩි ගොඩක් ලේසි වෙයි මොදේ හරි එහෙනම් අදර පන්තිය වල ටික අවසන් කරනවා වාලා හොඳට පන්තිය වල ටික කරන්න ඕනේ හොඳට මහන්සි වෙන්න ඕනේ හොඳට වැඩ කරන්න ඕනේ ගණිතය ටික හොඳට කතා කරනවා ගණිතය හොඳට පුළුවන් වෙනවා මාසයක් විතර පන්තිය වල ටික කරනකොට ඔයාලට තේරෙයි ගණිතය පන්තිය වල ටික කොහොම පිළිවෙලට කරමයි එහෙනම් අදර පන්තිය වල ටික අවසන් කරන අපුතේ ආයුබෝවන් සිරු දනාටම දිරුවන් සරණ ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් I go once. 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 Thank you, sir. I go once. Thank you, sir. See?